තිබුණා කවදා හරි කැම්පස් යනවා කියලා. ඉතින් ඒ හීනෙට තමයි වැඩ කරේ. මහන්සි වෙලා නිදිමරාගෙන පාඩම් කරලා විභාගයට මුහුණ දුන්න. මගේ සිටුවේෂන් එක මොකද්ද, මට පුළුවන් දේවල් මොනවද, මට තියෙන දේවල් මොනවද කියන එක අම්මගේ අප්පච්චිගේ සහයෝගයත් එක්ක මට අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට නැති දේ ගැන නෙවෙයි, මම තියෙන දේ ගැනයි හිතුවේ. ඉතින් ඒ නිසා මුළු ජීවිතේමට අභියෝගයක් වුණා ඉපදෙන දවසේ ඉඳන්. ඉතින් අභියෝගවලට අභියෝග කරන්න තමයි මම හිතාගත්තේ. ඉතින් ඒ හැම දෙයක් එක්ක, අවබෝධයත් එක්ක මට මේ වගේ හරිය හිතක් ලැබුණා, මේ වගේ ආත්ම විශ්වාසයක් ලැබුණා. ඉතින් මං හිතන්නේ මට ලැබිලා තියෙන හොඳම දේ තමයි මේ හරිය හිත. ළඟින් ඉඳලා ඇති වෙන ගැටලු විසඳලා ඒ විදිහට බොහොම සරලව සන්තෝෂයෙන් ආපු ගමනක් තියෙනවා, අධ්‍යාපනයත් එක්ක ආපු ගමනක්. ඉතින් ඒ අනුව තමයි එයා එතන අධ්‍යාපනික වශයෙන් ඉස්සරහට එන්නේ. එතකොට විශ්වවිද්‍යාලය යන්න ඕන කියන අරමුණ අපි ඇති කරනවා. මොකද විශ්වවිද්‍යාල ගිහිල්ලා යට වෙනම සමාජයක් හදාගෙන උගත් පරපුරට එකතු වෙන්න කියන එක කිව්වහම ඒගොල්ලෝ ඒක උත්සාහ කරනවා එතනට යන්න. ඒ විදිහට තමයි මේ ප්‍රතිඵලය එන්නේ යාට. මම හිතන්නේ හැම කෙනෙක්ටම ජීවිතයේ අභියෝග ලැබෙනවා. අභියෝගවලට අභියෝග කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ සාර්ථක කරගන්න අපි හිතන ඉලක්ක වලට යන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් කවදාවත් අතාරින්න එපා, නෑ කියලා බෑ කියලා අතාරින්න එපා, වැටෙන තැන් වල වැටෙන්න එපා, විදෙන තැන් වල විදගෙන තියෙන්න උත්සාහ කරන්න. එතකොට මහන්සියෙන් කැපවීම ඒ විදිහට වැඩ කරහම මම හිතන්නේ අනිවාර්යෙන් දවසක හැමෝටම තමන්ගේ ඉලක්ක වලට යන්න පුළුවන්, තමන්ගේ හීන හැබෑ කරගන්න පුළුවන්.